आयबोआन सत्य अपक्षपाती मध्यस्थ प्रवृत्ति वार्ता करने प्रमुख या सीएत टीवी रात्रि प्रवृत्ति प्रकाश व्याय आरंभ वाने ममुदेशा निडम के दर प्रथम इन रात्रि पुआत सिरस्थल तावत कोविड मरण 157 मेरठ समस्त कोविड मरण संख्या वो 11,000 इकमवाई कोविड मर्तन फलमुएन नतलाबागत पशु ओब आसादिते कुओ हो कलयुत्ते कुमाक्ते विशेषाच्य वाइदे ललित एकनायक गेन पहेदिली किरीमाक खदुरुवेले दी मैती एमतिवरुन अतर उन्नुसुम कताभाक गोवीनुत मेदिहत्वे जनाधिपतितुमा महाबैंकु अधिपतिकम बहरगान्न किउवा राज्यमति निवाड खाब्राल मंत्री दुहुरेन लबन संदुदा इल्ला अस्वेई राजय यली रटे पोलिम युगयक निर्माणे करला सजित गेन चोदना देवेनी ऐसा टा हसु ऊ सुंदर रेड रॉक वैरलतीरे वैली चावार में लोवा में साली तकले सितंबर एकोलाह प्रहारे विश्वन समरूम अदाई राठे मेवन बीटे पावतीने कोविड तत्व पीली बंदवाई प्रथमें रात्रि प्रवृत्तितुलीन अवधाने आ मेरठे समस्त कोविड मरण संख्या व एकोलस दहसे सीमा विक्म बागिया ए अद पशुरे वार्ता ओ मरण एकसे पनास हतात समगीन අද දින මිය ගිය පුද්ගලයන් අතර වයස අවුරුදු 30ට වඩා අඩු සිව් දෙනෙකුද සිටිනවා. කොවිඩ් වෛරසය ආසාදනයේ වී මෙරට සිදු වූ තවත් මරණ 157ක් අද වාර්තා වුණා. අදාළ මරණ අතරට වයස අවුරුදු 30ට වඩා අඩු පුද්ගලයන් 4ක්, වයස අවුරුදු 30ත් 59ත් අතර පුද්ගලයන් 23ක් හා වයස අවුරුදු 60ට වඩා වැඩි පුද්ගලයන් 130 දෙනෙකුද ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 11,152 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර පාසල් ආරම්භ කිරීම හා ළමුන් එන්නත් කරණය කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කේලි රඹුක්පැල මහතා සියතට අදහස් පළ කළා. ජනාධිපතිතුමා සමග සතියකට සැරයක් කරන සාකච්ඡාවේදී මේ සම්බන්ධව මත දෙකක් ඉදිරිපත් වුණා. ඒ මතයක් තමයි 12-18 දක්වා එන්නත් ලබා දෙමින් හතේ පන්තියේ සිට උසස් පෙළ දක්වා පන්ති ආරම්භ කිරීමත් තවත් කණ්ඩායමක් විසින් ඉදිරිපත් කරේ පෙර පාසල සහ පන්ති එක කියන පන්ති ඉතාමත් වැදගත් දරුවාගේ භාෂා විවර කරන අවස්ථාවක් හැටියට මේ මතවාද දෙකම විශාල වශයෙන් සාකච්ඡාවට ලක් වුණා ප්‍රතිපත්තියක් වශයෙන් හැකේක් පණින් පාසල විවෘත කළ යුතුයි ඒ විවෘත කරන අතරතුර මේ මතවාද දෙක අතරේ විද්‍යාත්මක සහ සෞඛ්‍ය අංශ සම්බන්ධ සාකච්ඡා කරමින් අන්දව වාර්තාවක් කීගාම සතියේ කොවිඩ් අපේ සාධක කමිටියට ඉදිරිපත් කරන්න සාකච්ඡා කරා නිදන්ගත රෝග සහිත දරුවන්ට කොවිඩ් මරදන එනත මේ මාස අගදී ලබා දීමට නියමිත බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සුරන්ත පෙරේරා මහතා පවසනවා. ළමයින්ට දෙන එනත ගැන කතා කළොත් අපි නිර්දේශ කරලා තියෙන්නේ ෆයිසර් එනත කුමන වයස් කාණ්ඩයටද වයස 12ට වැඩි 18ට අඩු ළමා කාණ්ඩයට මේ එනත ළමා දීමේදී අපි තුවා අදීර තුනක් දෙන එක හොඳයි කියලා පළවෙනි අදීරයේදී අපි දෙන්න බලාපොරොත්තු වෙන්නේ සංකූලතාව තියෙන දරුවන්ට දෙවෙනි අදීරයේදී අපි දෙන්න බලාපොරොත්තු වෙන්නේ මේ එනත අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සංකූලතාව තියෙන දරුවන්ට එනත ලබා දීම මේ සැප්තැම්බර් මාස අග භාගයේ ක්‍රියාත්මක කිරීමට නියමිතයි. බේරුහුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසේ වයස අවුරුදු 16ක පාසල් සිසුවියක්ද කොවිඩ් වැළඳීමිය ගොස් තිබෙනවා. රෝහල්ගතව ප්‍රතිකාර ලැබෙමින් සිටියදී අදාළ සිසුවිය මිය ගොස් ඇති බවයි සෞඛ්‍යංශ ප්‍රකාශ කළේ. මේ වන විට ගර්භණී මවවරුන් 42 දෙනෙකුටද කොවිඩ් වෛරසය හමුවේ දිවි අහිමි වී තිබෙනවා. මුල්ම රැල්ලේ සිට දැන් වෙනකන් මවවරු 5500ක් පමණ කොවිඩ් රෝගී නාසාදනය වෙලා තියෙනවා. ඒ අතරින් මවවරුන් 42ක් අපි අතරින් වියෝ වෙලා තියෙනවා. ඉතින් මේක ටිකක් භයානක තත්ත්වයක්. ඉතින් අපි මවවරුන් ආරක්ෂා කරගන්න ඕන. ඒ වගේම ගර්භණී මවවරුන්ට අපි එන්නස්කරණය කරනවා. සියලුම ගර්භණී මවවරුන් සායනවලට පැමිණලා මේ එන්නත ලබා ගන්න කියලා මා ඉල්ලා සිටිනවා. වැක්සින් එක ගන්න නැතුව මිනිස් බෝම්බයක් වෙන්න එපා. වැක්සින් දෙකෙන් එකක් ගත්තට පස්සේ කොවිඩ් වෛරසය වැළඳුනොත් ඔබ මොකද කරන්නේ? රෝගයේ සංකූලතා නිසා දෙවෙනි එන්නත ලබා ගන්න බැරි වුනොත් නියමිත දිනට ඔබ කුමක් කළ යුතුද? කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලලිත් ඒකනායක මහතා ඔබ අපෙන් විමසූ මේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන්නා.
මේ ඩෙල්ටා වේරියන්ට් එක දැන් සමාජගත වෙලා ඉවරයි. ඒක කවුරු මොනවා කිව්වත් ලංකාවේ කරපු සමීක්ෂණ වලින් ඔප්පු වුණා 95%කටත් වැඩිය මේ ඩෙල්ටා වේරියන්ට් එක කියලා. සෞඛ්‍ය ක්‍රමෝපායන සියල්ලම පිළිපැදිය යුතුමයි වැක්සින් දෙකම ලබා ගත්තත් විශේෂයෙන් මේ ඩෙල්ටා වේරියන්ට් එක නිසා. අපි අනිත් පැත්තෙන් බලමු යම් කිසි කෙනෙක් හිතාමතාම වැක්සින් එක ගන්න අවස්ථාව ලැබිලත් මගහරිනවා නම් මම හිතන්නේ එතකොට මොකද්ද වෙන්නේ? එතකොට මේ වෛරස් මේ ඩෙල්ටා වේරියන්ට් එක අපේ ශරීරයට ඇතුල් වෙලා මේ නාස්කුවරේ ඉතාමත්ම සීග්‍රයෙන් වර්ධනය වෙන්න පටන් ගන්නවා. එතකොට ඒ පුද්ගල හරියට සමාජයේ ඇවිදින වෛරස් නිෂ්පාදනාගාරයක් එහෙම නැත්නම් ෆැක්ටරියක් වගේ. ඒකෙන් ඔහුටත් ලොකු හානියක් වෙනවා. ඒ වගේම තමයි ඔහු විසින් සමාජයට කරන්නේ ඉතාමත් දැඩි හානියක්. මට හිතන්නේ මේක හරියට ඔහු හරියට සමාජයේ සැරිසරන මිනිස් බෝම්බයක් හා සමානයි. එම නිසා මම කියන්නේ ලැබෙන පළවෙනි අවස්ථාවෙන් කුමන හෝ වැක්සින් දෙකම ලබා ගන්න. ඒක තමයි මගේ පළවෙනි පණිවිඩය. වැක්සින් එකක් ලබා ගත්තාම ඒ සති කිහිපයක් යනවා ඒ වැක්සින් එකෙන් තමන්ට ප්‍රතිදේ නිර්මාණය වෙලා ආරක්ෂාව ලැබෙන්නට. නමුත් ඊට කලින් රෝගය වැළඳුනොත් ඒ රෝගය විසිනුත් යම්කිසි ප්‍රතිදේ ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා. එතකොට දෙවෙනි වැක්සින් එක රෝගය හොඳ වුණ වහාම දුන්නොත් එහේ මේ වැක්සින් එකේ තියෙන සංඝටක අර ප්‍රතිදේ නිදා නිෂේධනය වෙන්නට පුළුවන්. එම නිසා අපි කියනවා එම රෝගීන් හොඳ වෙලා මාසයක් පමණ ඉන්න දෙවෙනි වැක්සින් එක ලබා ගන්න. මේ එක කොටාසය. නමුත් සමහර කොටාසයක් තියෙනවා පළවෙනි වැක්සින් එක ලබා ගන්නවා දෙවෙනි වැක්සින් එකට ඉස්සෙල්ලා රෝගය හැදෙනවා. රෝගයේ සංකූලතාවයකට පත් වෙනවා. පත් වෙලා මොනොක්ලෝනල් ඇන්ටිබොඩීස් ටොසිලිසිබම් යැනි බෙහෙත් දෙන්නට අවස්ථාවක් සිදු වෙනවා. එවැනි පුද්ගලයන් සම්පූර්ණ සුව වුණාට පස්සේ ඒ පුද්ගලයන්ගේ අර පිටින් දුන්න ඇන්ටිබොඩීස් තින්දා පිටින් දුන්න ප්‍රතිදේහ තින්දා ඒගොල්ලන්ගේ තියෙන ප්‍රතිදේහ ප්‍රමාණය වැඩි. එතකොට ඒගොල්ලන්ට අපි කියනවා මාසයක් නෙමෙයි ඊට වැඩි කාලයක් ඉන්නට කියලා. සමහරවිට මාසයක් දෙකක් තුනක් පමණ ඉන්නට කියලා දෙවෙනි වැක්සින් එක ලබා ගන්නට. අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාමක් සහ හිඟයක් පසුගිය දින කිහිපය පුරාම රට තුල දක්නට ලැබුණා. සමහර කූට ව්‍යාපාරිකයින් සිය මඩිය තර කර ගැනීමේ අරමුණින් බහණ්ඩ තොග සංගවා සිටින බවටයි චෝදනා එල්ල වුණේ. මේ අතර වීමෝල් හිමියන් ව්‍යාපාරිකයින් සහ සහල් හිඟය පිළිබඳව සමාජය තුළ පැතිර යන ප්‍රචාරයන් සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍යංශය දැනුවත් කිරීමක් අද සිදු කළා. පසුගිය දිනවල සහල් තොග සංගවා ගනිමින් රට තුළ සහල් හිඟයක් නිර්මාණය කිරීමට සමහර මෝල් හිමියන් කටයුතු කිරීම සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි කතිකාවතක් නිර්මාණය වුණා. එලෙස සංගවාගත් සහල් තොග සොයා රට පුරා ගබඩා පරීක්ෂා කිරීමට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයා සහ පාරිභෝගික සේවා අධිකාරී නිලධාරීන් බැටලීම් සිදු කළා. එලෙස සිදු කළ බැටලීම් වලින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහා පරිමාණ සහල් මෝල් හිමියන් සතුව තිබේ සහල් කිලෝ ලක්ෂ 8කට අධික තොගයක් රජයේ භාරයට ගනු ලැබුවා. එම තොග මේ වන විට සතුස වෙළඳසැල් වෙත මුදාහැර පාරිභෝගික ජනතාවට ලබා දීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. මේ අතර අද පෙරවරුවේ නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් පොළොන්නරුව කදුරුවෙල ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. එම අවස්ථාවට එක් වූ රොෂාන් රණසිංහ සහ සිරිපාල ගම්ලත් යන රාජ්‍ය අමාත්‍යවරුන් අතර වචන හුවමාරුවක් සිදු වුණා. අටට ගත්තට හටෙන් යන ගානක් නෙමෙයිනේ හාල්විකේ. රුපියල් 60ට අරගෙන තමයි 115ට දුන්නේ. නෑ නෑ කොහොමද නෑ නෑ ඔබතුමා පටල ගන්න එපා. පටල ගන්න එපා. මේ 115ට දුන්නේ ඔහොම කියන්න එපා. දැන් අර එමත්තුමත් කියන ලොකු ලාභයක් ගත්ත කියලා එහෙම එකක් කරන්නේ රුපියල් 60ට අරගෙන 115ට දීලා ඒක නෙමෙයි කතා කරේ අර 230 කතා කරනවා. මේ ප්‍රශ්නේ ඇතුලේ ගොවි අවසර නුනා. මේ වැදින පාර අපිට ගොවියන්ට වැදුනේ. නෑ එමත්තුමා ඔයා දෙක ගන්න හැමේ මං කියන්නේ. ඒක සම්පහා හාල් මිල මහත්තයා හැම බඩුවම කරන් ඉන්න තියෙන්නේ. අපිට අපිට බීමල 60 කරලා ඒක ඉතාම සාධාරණ ඉල්ලීමක්. නෑද ඔයාලා ජනාධිපතිතුමාගේ නෑ ඔබ ඔබ ඔබතුමාලගේ ඉල්ලීම සාධාරණයි. එමත්තුමා පොළොන්නරුවට ආපු වෙලේ ගියපාර මහින්දානන්ද එමත්තුමා අසරණ කරා වගේ මට ඒක කරන්න ඉඩ දෙන්න බෑ. මම ඒකයි මෙතන නෑ නෑ ඔවිනෝ ගොවියෝ වෙනුවෙන් පෙනී ඉන්න එක උපරිමෙන් අපි කරා. ඒක කිසි ගැටලුවක් නෑ. ගොවියන්ට උපරිම මිලක් අරන් දෙන්න ඕන කියන දණ ඉන්නවා. ගියාණ්ඩුව කාලේ වී කීයටද ගත්තේ? असाधारण මෙතර වීමෝල් හිමියන් සහල් ව්‍යාපාරිකයින් සහ සහල් හිඟය පිළිබඳ පැතිරෙන දුර්මත පිළිබඳ දැනුවත් කිරීම සඳහා අද ජනාධිපති මාධ්‍යංශය ප්‍රකාශයක් සිදු කළා. සහල් පිළිබඳව ගැටලුව සියලු පාර්ශ්ව සමග සම්මුතියකට එළඹ විසඳීමටයි රජය මුල සිටම කටයුතු කළේ. ගොවියා ව්‍යාපාරිකයා සේම පාරිභෝගිකයාත් ආරක්ෂා කරන සාධාරණ ක්‍රමවේදයක් රජය අපේක්ෂා කළා. රජය ගොවියා ශක්තිමත් කිරීම සඳහා රුපියල් 30ට 32ට තිබුණු වී කිලෝ වෙනුවෙන් සහතික මිලක් නියම කළා. නමුත්
එම සහතික කළ වී මිලට සාපේක්ෂව නොගැලපෙන පරිදි වෙළඳපොලේ සහල් මිල ඉහළ ගිය අතර එමගින් පාරිභෝගිකයන් දැඩි අසරණතාවයට පත් වුණා. පීඩාවටපත් ජනතාවට උපරිම සාධාරණයක් ඉටු කිරීම උදෙසා මහජන ආරක්ෂණ පනත යටතේ පූර්ණ බලතල සහිතව පත් කෙරෙනු අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයා ක්‍රියාත්මක වුණේ ඉන් අනතුරුවයි. සුරක්ෂිත රටක් වෙනුවෙන් ජනතාව විසින් ලබා දුන් ජන වරම සහ විශ්වාසය තහවුරු කරමින් ජනාධිපතිවරයාට ඇති බලතල ප්‍රකාරව තීන්දුව තීරණ ගනිමින් ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනගන බව ජනාධිපතිවරයාගේ ස්ථාවරයයි. ශ්‍රී ලංකා මහ බැංකුව අධිපති ධුරය පිළිබඳව පසුගිය දිනවල ප්‍රබල වශයෙන් සාකච්ඡා නිර්මාණය වී තිබුණා. ආර්ථික ගැටලු රසකට මුහුණ දෙමින් සිටින මොහොතක වත්මන් මහ බැංකුව අධිපති මහාචාර්ය WD ලක්ෂ්මන් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට ඊයේ විශේෂ ප්‍රකාශයක් කළා. මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා ලබන සඳුදා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බවට අද ප්‍රකාශයට පත් වුණා. ලබන සතියේ අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා මහ බැංකුව අධිපති ධුරයේ රාජකාරිය ආරම්භ කිරීමට නියමිත බවටද තොරතුරු වාර්තා වෙනවා. ආරාධනාවක් ඇවිල්ලා තියෙනවා ජනාධිපතිතුමාගෙන් මහ බැංකුව අධිපතිකම බාරගන්නේ කියලා. මම ඒ ආරාධනාව පිළිඅරගෙන තියෙනවා. ඉතින් ඒ අනුව කටයුතු කරද්දී මට පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අසින්නෙනවා. මම ඒක කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ ජනාධිපතිතුමාට පුළුවන් වෙනවා මාව පත් කරන්න අධිපති හැටියට. ඊන්පසුව අවුරුදු 8මාරක් පමණ කාලයක් තිස්සේ සේවය කරපු මහා බැංකුවට නැවත වරක් අධිපති හැටියට සේවය කරන්නට බලාපොරොත්තු වෙනවා. අපිට මේ වෙලාවේ රට වෙනුවෙන් සේවයක් කිරීමට අවස්ථාවක් තියෙන වෙලාවක ඒ සේවය අත්‍යවශ්‍ය කියයි ජනාධිපතිතුමා සලකන වෙලාවක එය ඉටු කිරීම පුරවැසියෙක් හැටියට මගේ යුතුකමක් හැටියට මම දකින්නේ. ඉතින් ඒ නිසා මම ඒකට කරන්නට බලාපොරොත්තු වෙනවා. මට කිසිම ඒ පිළිබඳව පැකිලීමක් හෝ ගැටලුවක් නැහැ. ඔබතුමා 2005 ඉඳලා හිටපු තනතුරට වඩා බලවත් තනතුරක් නිර්මාණය වෙනවා කියන වාර්තා තමයි තියෙන්නේ. ඔබතුමා කැබිනට් බලතල ඉල්ලලා තියෙනවද? ඇයි එහෙම බලතල සහිත දෙයක් මේ වෙලාවේ යෝජනා කරන්නේ? මම හිතන්නේ මේ අවස්ථාව ටිකක් අමාරු අවස්ථාවක්. රටට ඒකෙන් ලැබෙන වාසිය ඊට වඩා වැඩි කියලා තමයි මම හිතන්නේ. එහෙම වාසියක් ලැබෙනවා නම් ඒ තනතුරට එවැනි පිළිගැනීමක් සහ එවැනි අවස්ථාවක් ලබා දෙන එක හොඳයි කියන එක තමයි මගේ අදහස. මම ඒ නිසා තමයි එවැනි තත්ත්වයක් ඇති කරන්නේ කියලා ජනාධිපතිතුමාට ඉල්ලීමක් කරලා තිබෙන්නේ. ඒක මම හිතන්නේ ඒක කරાવી ඒක අත්‍යවශ්‍යයි. මොකද ඒක කිරුවම තමයි ලෝකෙත් එක්ක කතා කරද්දී මේ වගේ අවස්ථාවක ඒක වඩාත් පිළිගැනීමට ලක් වෙන්නේ. ඒ වගේම තමයි වෙනත් රටවල් වල මහා බැංකුව අධිපති ධූරය කැබිනට් මණ්ඩලයේ අමිතවරයේගේ ධූරයට හා සමාන කරලා තමයි බොහෝ රටවල් වල තියෙන අස්වාභාවික දෙයක් නෙමෙයි. ඒක මම හිතන්නේ ඉතාමත්ම වැදගත් දෙයක් මේ වගේ අවස්ථාවක කරන එක. මෙරට පවතින අකාර්යක්ෂම ආර්ථික පාලනය නිසා සිව් දිනකකින් යුත් පවුලක ණයබර ලක්ෂ 7කින් පමණ වැඩි වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසනවා. ආර්ථික කපිතාන්ලා ඉල්ලා අස්වීම නිසා රට තුළ බරපතල තත්ත්වයක් නිර්මාණය වන බවද ඔහු වැඩිදුරටත් පැවසුවා. මහාචාර්ය WD ලක්ෂන් මහතුමා තමන්ගේ දුරෙන් ඉල්ලා අස්වුණා. පැහැදිලි වෙන්නේ මොකද්ද? උත්සාහ කරලා අසාර්ථක වෙච්ච ආර්ථික වැඩපිළිවෙලක් ලංකාවේ තවත් පාරක් ක්‍රියාත්මක කරන්න යෑමේදී ලංකාවේ ජනතාවට විශාල ආර්ථික පරිහානියකට පත් කරලා ජනතාවට ජීවත් වෙන්න බැරි තත්ත්වයට වැටිලා දැන් එතුමා ඉල්ලා අස්වෙනවා. 2019 ජනාධිපතිවරයා සෞභාග්‍ය දැක්ම ක්‍රියාත්මක කරන්න පටන් ගත්ත දවස ඉඳන් අද වෙනකොට 4 දෙනෙක් ඉන්න පවුලකට රුපියල් ලක්ෂ 7කින් ණය බර වැඩි කරලා තියෙනවා. එතකොට කාගේ වැරද්ද නිසාද මිනිස්සුන්ට මේ බර උසුලන්න සිද්ධ වෙලා තියෙන්නේ? සෞභාග්‍ය දැක්මේ ආර්ථික ප්‍රතිපත්තිය ලියපු න්‍යායාචාර්ය මහාචාර්ය WD ලක්ෂ්මන් මහතුමා කියනවා ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න හැකියාවක් නැහැ, ඒක අසාර්ථකයි, දැන් මට මේක මීට වඩා කරන්න බෑ, මං ඉල්ලා අස්වෙනවායි කියලා. එහෙමනම් අපි දන්නේ ඉදිරියේදී මොකද්ද වැඩපිළිවෙල කියලා. මට එන්න කිව්වනම් ආර්ථිකේ බාර අරගෙන රට ඉස්සරහට අරගෙන යන්න. එහෙමනම් මම දන්නවා මොකද කරන්න කියලා. සැඩ සුළඟක් ඇවිල්ලා තියෙනවනම් ඒ නැව කොහොමද ඒ සැඩ සුළඟ මැදේ ඉස්සරහට අරගෙන යන්නේ කියන එක තියෙන්නේ නැවේ කපිතාන්ට සහ කාර්ය මණ්ඩලයට. දැන් වෙලා තියෙන්නේ ආර්ථික කපිතාන්ලා ඉල්ලා අස්වෙනවා. මිලියන් 20ක් මේ නැවේ ඉන්නවා.
ජීවිත බේර ගන්න පුළුවන් බෝට්ටු වලට සමහරුපා නේද පැනලා ඒගොල්ලෝ බේරෙයිද සාමාන්‍ය මගියට මොකද වෙන්නේ මොකද සමහරු ශ්‍රී ලාංකිකයෝ නෙමෙයි එතකොට ඇමරිකන් නවක් ඇවිල්ලා ජීවිත ආරක්ෂක බෝට්ටුවේ ඉන්න මේ නැවෙන් පැනපු කට්ටිය බේරගෙන එහෙට එක්කන් යයිද අපි අනිත් මිනිස්සුන්ට ගිලෙන්ඩ දීලා ආණ්ඩුවේ අදූරදර්ශී පාලනය නිසා අද වන විට රට තුල යලි පොලිම් යුගයක් නිර්මාණය වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා ඒ අද තිස්සමහරාම දෙබරව ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මේ වන විට අපේ රටේ ඉතාමත්ම සෝචනීය ඛේදනීය තත්ත්වයක් උදා වෙලා තිබෙනවා නැවතත් වරක් රට තුල පොලිම් යුගය සලාක යුගය නිර්මාණය වෙමින් පවතී මේකට ප්‍රධානතම හේතුව වන්නේ අදක්ෂ නොගැලපෙන මූල්‍ය කර්මලාකරණය සහ ආර්ථික ප්‍රතිපත්තිය මේ වරද ප්‍රථමයෙන්ම කරගත්තේ මේ රජයේ බලයට පත් වූ සැනින් මේ රටේ කෝටිපතියන්ට පෝසතුන්ට මහා විශාල ධනස්කන්ධයක් බදු සහන හැටියට ලබා දීම තුලින් රාජ්‍ය ආදායම අහිමි කරගත්තා රටේ ජනතාවට මූල්‍ය උත්තේජක ලබා දෙනවා වෙනුවට බලයට ආ සැනින් කෝටිපතියන්ට ධන කුවේරින්ට පෝසතුන්ට මූල්‍ය උත්තේජකේ ලබා දුන්නා ඒ තුල රජයට හිමි වූ රාජ්‍ය ආදායම අහිමි කරගත්. ඒ රාජ්‍ය ආදායම අහිමි කිරීම තුළ අද රජයට බැරි වෙලා තිබෙනවා මේ රටේ ජනතාවට ආධාර උපකාර කරන්න. දැන් හාල් පොළු යුගය එනවා. කිරිපිටි පොළින් යුගය එනවා. දැනටමත් ඒවා නිර්මාණය වෙලා. මේ බංකොලොත් භාවයට පත්වීම තුළ මේ නිවැරදි කරන්නට නම් මම බොහොම පැහැදිලිව කියන කැමතියි. එය මේ රජයට ඉටු කරන්නට බෑ. සමග ජන බලවේගයේ අපිට ඉතාමත්ම කෘතහස්ත ප්‍රසස්ත කණ්ඩායමක් සිටිනවා මේ රටේ ආර්ථිකයේ මෙහෙව. ඒ නිසා රජයෙන් අපි ඉල්ලීමක් කරනවා මේ රට බංකොලොත් භාවයට ඇද දමන්න නැතුව වහාම ඉල්ලාස් වෙන්න. බහණ්ඩ ආනයනය කිරීමේදී කෑෂ් ඩිපොසිට් තැබීම සම්බන්ධයෙන් රජයේගත් තීරණය පිළිබඳව මේ වන විට සමාජයේ මතුව ඇති ප්‍රකාශයන් සහ ප්‍රතිචාරයන්ට වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද පිළිතුරු ලබා දුන්නා. ශ්‍රී ලංකා ඇඟලුම් සන්නාම සංගමයේ ඉන්න නිෂ්පාදකයෝ ශ්‍රී ලංකාවේ ඇඟලුම් අවශ්‍යතාවයෙන් 98%ක්ම පායේ නිෂ්පාදනය කරනවා ලංකාවේ. අපි බලාපොරොත්තු වෙන ඉස්සරහට මේ තියෙන අපවාදේ මේ තියෙන වැරදි සාගත ප්‍රචාරණය නිසා අවශ්‍ය වෙන රෙදිපිලි ඇඟලුම් කාට හරි ඕනේ නම් පවතින මිලටත් වඩා අඩු මිලට සැපීම සඳහා සතුසහ රාජ්‍ය ආයතන මගින් සපයන්න අලුත් වැඩපිළිවෙළක් සකස් කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපේ රට ගැන අපි ආඩම්බර විය යුතු වෙනවා. මොකද ලෝකෙට අවශ්‍ය කරන යට ඇඳුම් වර්ග හා ඇඟලුම් වලින් වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකා සන්නාමයේ යටතේ තමයි නිෂ්පාදනය කරන්නේ. ලාංකිකයෙක් විදිහට ආඩම්බර වෙන්න ඕනේ තමුන්ගේ මව් රට විසින් මුළු ලෝකයේ වෙනත් අයට යට ඇඳුම් නිෂ්පාදනය කළා කීර්තියක් ලබාගෙන තියෙන රටක ඒ සඳහා කැපකිරීම කරපු ව්‍යවසායකයන්ට අගෞරවයක් නොකරන ලෙසත් අපේ දේ ඇගීම සඳහා මේ කරන අයට හිතරිද වීමකින් තොරව තමන්ගේ ව්‍යාපාරය කරන් යාමට ඉඩ ප්‍රස්ථා ලබා දීමේ යුතුකම වගේ කීම ඉෂ්ට කරන්න මාධ්‍ය ආයතන ලෙස ඔබතුමන්ලා සහාය වෙන්න කියලා මං ඉල්ලා සිටින්න කැමැති. ත්‍රිකුණමලයේ සුන්දර කුච්චවේලි රෙඩ් රොක් වෙරළ තීරයේ සිදුවන වැලිජාවාරමක් පිළිබඳ තොරතුරු අපගේ සවසහාය ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් තොරතුරු ගෙනාවා. මේ ප්‍රවෘත්තිය විකාශය වූ සැනින් විශේෂ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ජාතික තරුණ සේවා සභාවට උපදෙස් ලබා දී ඇත්තේ මේ සම්බන්ධයෙන් පොලිසිය වෙත පැමිණිල්ලක් සිදු කරන ලෙසටයි. එමෙන්ම ජාතික තරුණ සේවා සභාවට එම අකටයුත්ත සම්බන්ධයෙන් වහා සොයා බලන ලෙසටද අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙනවා. මේ ඔබ දකින මනරම් වෙරළ තීරය ශ්‍රී ලංකාවේ සුන්දරම ස්ථාන අතරින් එකක්. මේ ත්‍රිකුණාමලයේ කුච්චවේලි රෙඩ් රොක් වෙරළ තීරය අද වැලි ජාවාරම් කරුවන්ගේ ගොදුරක් බවට පත්ව අවසන්. බොහෝ කාලයක් දෙස් විදෙස් සංචාරකින්ගේ ආකර්ෂණය දිනාගත් මේ මනරම් වෙරළ තීරය ශ්‍රී ලංකාව සතු වටිනා ස්වාභාවික සම්පතක්. මේ වන විට යම් පිරිසක් ඛනිජ වැලි කපමින් මේ සුන්දර වෙරළ තීරය වනසමින් සිටිනවා. யார் செய்றாங்க எதுக்கு செய்றாங்கன்னு தெரியல இதுக்கு அரசாங்கம் ஒரு நல்ல ஒரு முடிவு எடுக்கணும் அரசாங்கத்த கையில தான் இருக்கு அவசர லபா கதயுது பலாத் பாலன ஆயத்தனவல கிசிது அனுமதியக்கின் தரவ மே பாரிசரிக சங்காரே சிது கரண பவை பிரதேசியே தேசபாலக்னின் பவசன்னே பிரபல தேசபாலக்னின் மீட சம்பந்த பவட பிரதேசவாசியின் சோதனா கரண பவை அபவார்த்தா கரு பவசுவே தருண சேவா சபாவட ஆயத் அதிகரணே நடுவக் விபாக வெமின் பவதின இடமக சஹா ரெட் ராக் வெர்ல தீரே மகா பரிமாணேன் மெலிஸ் வெலி ජාවාරම් සිදු කිරීම විමතියට කාරණයක්.
ප්‍රාසභාවේ නිර්දේශීය කරන්න ඕනේ ඒකත් දැන් අවුරු 3ක් ඉඳලා ගත්තනේ මේ සම්බන්ධයේ ත්‍රිකුණාමලයේ හයිකෝට් එකේ මම නඩු ෆයිල් කරලා තියෙනවා තීන්දුවක් තවම ලැබිලා නැහැ අනිත් එක ප්‍රධාන පාර යන්න බැරි වෙලා මේ කොන්දරාත්කාරයව හම්බ කරන නිසා තමයි මේ වැඩක් කරගෙන යන්නේ කියලා තමයි අපිට පේන්නේ ප්‍රදේශීය ජනතාව ඔක්කොම විරුද්ධයි ඒ ඩමට ගිල්ලා බැලුවා වෙරළින්ද අඩි 10 අතර හරනවා ටිපර් යනවා අධි වේගෙන් යනවා උදේ පාන්දර 6 ඉඳ හවස වෙනකම් ෆුල් ස්පීඩේට තමයි යන්නේ වග කිව යුතු කිසිඳු ආයතනයක් මේ සම්බන්ධයෙන් අවධානය මෙතෙක් යොමු කර නොමැති අතර ඒ කවර කාරණයක් නිසාද යන්න සම්බන්ධයෙන් පැන නගින්නේ බරපතල ප්‍රශ්නයක් හිනම් බලවතෙක් වුවද පෞද්ගලික අභිලාෂයන් මත මේ පරිසරික සංහාරය සිදු කරන්නේ නම් මේ පරිසර පද්ධතියේ හිටදවස පිළිබඳ වගකීම කවුරු පිට පැවරේද යන්න පිළිබඳව රටට මැත්තේ ප්‍රශ්නාර්ථයක් බලධාරීන්ගේ ඇස් අරවමින් අප අවධාරණය කරන්නේ මේ අදිසිහස්තයන්ගෙන් රෙඩ් රොක් වෙරළ තීරයේ අනාගත පරපුරට ආරක්ෂා කර දෙන ලෙසයි Third Eye රටේ වත්මන් තත්ත්වය පිළිබඳව මහා සංගරත්නයේ දේශපාලකයන් සහ විවිධ පාර්ශ්ව ඉදිරිපත් කළ අදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය ආණ්ඩුව මේ යන විදියට මේ රටේ ජනතාවගේ ඉතිරි වෙලා තිබුණේ යට ඇඳුම් විතරයි ඊයේ වෙනකොට ඒ තිබුණු යට ඇඳුමත් දැන් ගලවලා දැම්මා හරි දැන් අපිට අහන්න තියෙන්නේ දැන් ආණ්ඩුවේ ඉන්නේ යට ඇඳුමත් ඇඳගෙනද කියලා තමයි දැන් මේ අහන්න වෙන්නේ මේ රෙගුලාසි ටික බැලුවම අනායන ආරම්භයේ සිටම සීමා කරේ දේශීය වශයෙන් අපේ රටේ නිෂ්පාදනය වැඩි කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ අනායන සීමා කිරීම හරහා දේශීය නිෂ්පාදකයන් නිෂ්පාදන ප්‍රමාණය ඉහළ නංවන්නේ නැතුව මිල ඉහළ දැමීම අපි රජයක් හැටියට බලාපොරොත්තු වෙන්නේ නැහැ මුදල් ඇමතිවරයා පාර්ලිමේන්තුවේ කිව්වා විදියටම මරණ හතක් ඇති මිනිහෙක් පැණිකෑය කිව්වාගේ මරණ හතක් නෙවෙයි මරණ 11000ක් විතර ඇති ඒකට වක්‍ය යුතු අය පැණිකෑය කියලා තමයි අපිට කියන්න වෙන්නේ මැදම අධිවේගී මාර්ගයේ අපිට අවසන් කරන්න තිබුණේ මාස 9-10 ඉස්සෙල්ලා හැබැයි ගිය රජය ඔවුන් කොහොමගේ යාළුවන්ට ඇමතිවරුන්ට කොන්ත්‍රාත් ලබා දීම හරහා තමයි සම්පූර්ණයක පමා වුණේ මම විශ්වාස කරනවා නොවැම්බර් 15 වෙද්දී සම්පූර්ණයෙන්ම මීරිගම ඉඳලා කුරුණෑගල දක්වා අධිවේගී මාර්ගය හදලා අපි නොවැම්බර් මාසයේ වෙද්දී විවෘත කරන්නේ 69 ලක්ෂයක් මොඩියෝ නෙමෙයි. ඒ ඉන්න හොරුන්ගෙන් බේර ගන්න තමයි මේ මිනිස්සු ඔක්කොම එකතු වෙලා මේ ආණ්ඩුවට 69 ලක්ෂයක් එකතු වෙලා ඡන්දෙ දුන්නේ. අර මිනිස්සු කබලෙන් ලිපුණ විලිපට වැටෙනවා වගේ අර ප්‍රපාතයෙන් මහා විශාල ප්‍රපාතයකට අද පත් වෙලා තිනවා මිනිසුන්ට කර ගියා ගන්න දෙයක් නැති තත්ත්වෙට පත් වෙලා තිනවා. මේ ආණ්ඩුව පටන් ගත්ත වෙලාව ඉඳන් ජනතාවගේ යම්කිසි විරෝධයක් ආව නම් අපි අඩියක් පස්සට ගත්තා. නැගිනින ජටිය වෙලාවේ අපි අඩියක් පස්සට ගත්තා. 20 වෙනි සංශෝධන වෙලාවේ අපි අඩියක් පස්සට ගත්තා. ඒ හින්දා අපි ජනතාවාදී ආණ්ඩුවක්, ජනතාවට අහුම්කම් දෙන ආණ්ඩුවක්, සංවේදී ආණ්ඩුවක්. එක් එක් පුද්ගලයන්ගේ අවශ්‍යතාවය මත සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කරන්න තීන්දුව දෙන්න ගන්න අපිට බෑ. සහ අපි එහෙම කරන්නෙත් නෑ. දැන් රටවට අපුවත් කිහිපයක් කෙටියෙන් විපක්ෂයෙන් හුස්මක් වැඩසටහනට සමගාමීව ජනසුවය ව්‍යාපෘතියෙන් සිදු කරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 26 වන පියවර අද පැවැත්ුණා. එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් තිස්සමහාරාම මූලික රෝහලට අත්‍යවශ්‍ය රෝහල් උපකරණ පරිත්‍යාග කරනු ලැබුවා. බලපත්‍ර රහිතව හිංසාකාරී ලෙස ගවයින් 7 දෙනෙකු ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් 2 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වවුනියාව මඩුකන්ද විශේෂකාර බලකාය සමත් වී තිබෙනවා. හාලියල මොරේතොට රක්ෂිතයේ ඊයේ සවස හටගත් ගින්නක් හේතුවෙන් එම රක්ෂිතයේ අක්කර 50කට අසන්න භූමි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා. එම පුවතත් සමගින් අප ඔබෙන් සමු ගන්නවා රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්. අප යලිතම වන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති සමගින්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.